ආයි බොවන්දුවේ පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ ක්‍රිස්තු ධර්මය 6 වන ශ්‍රේණියේ 5 වෙනි පාඩම වන යේසුස් වහන්සේගේ ළමා කාලය. දැන් ඕගොල්ලන්ගේ වයසේ හිටියා වූ යේසුස් කෙනෙක් ගැන තමයි අද අපි පාඩම ඉගෙන ගන්න යන්නේ. අපි ආඥා කරමු. දයාවර ස්වාමීනි ඔබ වහන්සේ දුන්නා මේ ලස්සන දවස ගැන ස්තුතියි. පියාණෙනි ඔබ වහන්සේ ළමා කාලය තුල දෙමාපියන්ට කීකරුව දේව ප්‍රසාදේ ලැබමින් ජීවත් වුණාක් මෙන් ඒ ආදර්ශය අපට ගන්නට ඔබ වහන්සේ මේ දරුවන්ට වරම දුන මැනව. පියාණෙනි ඔබ වහන්සේ ප්‍රඥාවෙන් පූර්ණ වුණාක් මෙන් මේ දරුවන්ට දිව්‍යම ප්‍රඥාව ලබා දුන මැනව. මේ සියල්ලම ඉල්ලන්නේ ඔබ වහන්සේගේම උතුම් වූ නාමයේ වටිනාකම නිසාමය. ආමෙන්. අපි දැන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලමු. මේ ළමා යේසුස් ආගමික නායකයන් සමග සිටිනවා ඔවුන් දුටුවෝය. මේ විදිය ප්‍රශ්න අහන මේ දරුවා කාගේද? එයා නාසරෙත්වල. අපි දෙන්නත් එක්ක ආවේ. නන්දෝ වැඩි කමර සමා වෙන්න. ඒ අසස් සියල්ලන් පුදුමයට පත් විය. පුතා, ඇයි ඔයා අපිට එහෙම කළේ? ඔයාගේ තාත්තත් මමත් හුඟක් දුකින් ඔයාව හේව්වා. මොකටද ඔබල මාව හේව්වේ? මං පියාණන් වංශේ ගෘහේ ඉන්න ඕන කියලා ඔබල දන්නේ නැද්ද? උන්වහන්සේ ඔවුන් සමග ආපසු ගියසේක යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් සහ උසමහතින්ද දෙවියන් වහන්සේගේ සහ මිනිසයන්ගේ කරුණාවේද වැඩුණසේ. මේ වීඩියෝ එක නරඹපු ඕගලන්ට තේරුම් යන්න ඇති යේසුස් වහන්සේ ටිකක් පඬිත වැඩක් කරා කියලා ඕගලන්ගේ භාෂාවෙන් කියනවා නම් සාමාන්‍ය යුදෙව් සමාජයේ හැටියට අවුරුදු 12ක් තමයි වැඩි හිටියෙක් කියලා කියන්නේ. සාමාන්‍ය ලංකාවේ නම් අවුරුදු 16 නැත්නම් 18 වුණාට පස්සේ තමයි අපි වැඩිහිටියෙක් කියලා ගන්නෙ. හැබැයි යුදෙව් සමාජයේ පිරිමි දරුවෙක් අවුරුදු 12ක් වුණාම එයා වැඩිහිටියෙක් කියලා තමයි සැලකන්නේ. ඒගොල්ලන්ට යෙරුසලමේ දේව මාලිගාවට යන්න පුළුවන්. එදා ඇයි මේ යේසුස් වහන්සේව මරියතුමී හා යෝසප් යෙරුසලම දේව මාලිගාවට අරන් ගියේ කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කරමු. යුදෙව්වෝ සැමරුවා පාස්කු කියලා මංගල්‍යය. සාමාන්‍යයෙන් මේ වෙනකොට ඔයගොල්ලෝ පාස්කු මංගල්‍යය කියන එක ගැන යම් තාක් දුරට ඉගෙනගෙන ඇති පසුකර යාමේ මංගල්‍යය. පරණ ගිවිසුමේදී ඊශ්‍රායල් ජනතාව වහල් කමේ අවුරුදු 400ක් ඉඳලා එයින් මුදාගෙන පොරොන්දු දේශයට ගිය ගමන සිහිපත් කරන්න සමරන උත්සවය තමයි පාස්කුව. ඒ නිසා මේ යුදෙව්වරු අවුරුද්දක් පාසා යෙරුසලම දේමාලිගාවට ලොව පුරා විසිර සිටින යුදෙව්වරු එක් රැස් වෙනවා මේ පාස්කෝ සමරන්නට. යේසුස් වහන්සේත් ඉතින් එදා ගියා මේ පාස්කෝ සමරන්න. සාමාන්‍යයෙන් ඕගලන් දන්නවා ඕගලන් විනෝද ගමනක් යනකොට ඕගලෝ නෑදෑයත් එක්ක හරි එහෙම ගමේ අයත් එක්ක එහෙම යනවා නම් සාමාන්‍යයෙන් අම්මයි තාත්තයි එක්කම ඉන්නේ නැහැ. ගමේ ළමයි එක්ක එකතු වෙලා ඊට පස්සේ ඔයගලන්ගේ නෑදෑක සින්ස්ලත් එක්ක එකතු වෙලා එහෙම තමයි යන්නේ. ඉතින් දැන් මේ යේසුස් වහන්සේත් ඒ විදිහට දෙමාපියන් තමන්ගේ නෑදෑයන් අතර ඉඳගෙන යනවා. දැන් මේ මංගල්‍යයට ගිහිල්ලා එනකොට තමයි මොකද වෙන්නේ? දවසක ගමන මොකද කිසිම වාහනයක් තිබුණ නෑ ෆයිම තමයි යන්නේ. දවස් 3ක ගමනක් තමයි මේගොල්ලන්ට යන්න සිද්ධ වුණේ යෙරුසලමේ දේව මාලිගාවට. ඉතින් සමහරක් වෙලාවට රෑ වෙනකොට තමයි මරියතුමියට මතක් වුණේ යේසුතුමාව. මොකද මරියතුමියට විශ්වාසයක් තිබුණා ඒ කාලේ ඒ සමාජයේ හැටියට තමන් ජීවත් වෙන ඒ කියන්නේ ග්‍රාමයේ ගමේ අයත් එක්ක ඉන්නවා නම් දරුවට කිසිම අනතුරක් වෙන්නේ නැහැ කියන එක තේරුම් අරගත්ත. හැබැයි රෑ වෙනකොට තමයි අවස් වෙනකොට තමයි මරියතුමියට මේකේ බරපතලකම දැනුනේ. ඔගලන් වීඩියෝ එකේ බැලුවා නම් ඔගලන්ට තේරෙන්න ඇති කොහොමද මරියතුමී කලබල වෙලා හැමතැනම ගිහිල්ලා හොයන්නේ. ඊට පස්සේ මොනවාද කරන්නේ මේගොල්ලන්? ආපහු යෙරුසලමේ දේව මාලිගාවට යනවා. මහන්සි කියලා බලන්නේ නැතුව අම්මයි තාත්තයි.
अमांगे दारुआन वेनु नवत हरलाम यानकुर मुनाद सिद्ध वेन्ने येसुस वहांसे अर आगमिक पांडिवरुन तेक लोकू साकच्छावा सामान्यं अदबासावें अपिनां केन ओहम कथा करुत्तेम मे लमय हरिम पांडिताई केला हबै एदा येसुस वहांसे कथा करपु देवल मे आगमिक नायकयान उसस आगमिक नायकयान विस्मित लेस अहगन हिटिया एक याने एगुलांट तेरुंगिया येसुस वहांसे मे एगुलांट एक कथा करन देवल वेदगत देवल कियन एक ඊට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් කලබල වෙනවා වගේම තමයි මරිතුමිත් කලබල වෙලා අහන්නේ පුතා ඇයි මෙහෙම ගියේ කියලා. අපි ඒ කොටස බයිබලයේ තුලින් බලමු. ලූක් දෙවන පරිච්ඡේදය 41 සිට 51. යේසුස් කුමරුන් දේව මාලිගයට යෑම. යේසුස් වහන්සේගේ මව්පියෝ අවුරුදු පතා පාස්කුවේල සඳහා යෙරුසලමට ගියහ. උන්වහන්සේ දොළොස් හැවිදිරි වූ කල ඔහු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ. ඔහු નિયમિત දවස් ගෙවා පෙරලා එන අතර යේසුස් වහන්සේ යෙරුසලමෙහි රැඳුණුසේක. එහෙත් උන්වහන්සේගේ දෙමාපියෝ ඒ බව නොදැන උන්වහන්සේ වන්දනාකාර පිරිසමග ඇතැයි සිතාගෙන දවසක ගමන් ගොස් නෑ මිතුරන් අතරෙහි උන්වහන්සේ සෙවූහ. එහෙත් සම්බ නොවූයෙන් ඔහු උන්වහන්සේ සොයමින් යෙරුසලමට පෙරලා ගියහ. දෙදිනකට පසු ඔහු උන්වහන්සේ දේවමාලිගාවෙහි හඬිවරයන් මැද වැඩ හිඳ ඔවුන් කී දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද සිටු දුටුවෝය. ඒ ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූහ. දෙමාපියෝ උන්වහන්සේ දුටු කල මාවිත වූහ. උන්වහන්සේගේ මෑණියෝ පුතා කුමක් නිසා අපට මෙසේ කළෙහිද බලන්න ඔබේ පියාද මමද දුකින් තැවි තැවි ඔබ සෙවීමුයි කීහ. එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින් ඔබ මා සෙව්වේ මන්ද මා පියාණන්ගේ මැදරෙහි මා සිටියුත් බව ඔබ නොදන්න හොදයි ඔවුන්ට වදාළසේක. එහෙත් උන්වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නොවිය. උන්වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කී කරුවී විසුසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක්ම සිත්හි නිදන් කරගත්. යේසුස් වහන්සේ ප්‍රඥා මහිමෙන් හා කාය ශක්තියෙන්ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන්ද ප්‍රසාදය ලැබමින් වැඩුණුසේක. මේක තමයි ඕගලන්ට කියවන්න નિયમિત බයිබල් කොටස. මේ තුලදී අපිට දකින්න පුළුවන් මරියතුමී ක්‍රියා කරන ආකාරය. කලබල වෙලා යේසුස් වහන්සේගෙන් අහනවා ඇයි මෙහෙම කරන්නේ කියලා. යේසුස් වහන්සේ මේට දුන්න පිළිතුර හරිම විශ්මුජනකයි. අහනවා මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ දන්නේ නැද්ද කියලා. යේසුස් වහන්සේ දෙන පිළිතුර තුලින් මරියතුමීත් විශ්මයට පත් වෙනවා. මරියතුමී තේරුම් ගන්නවා මේ දේව පුත්‍රයාණන් බව. උන්වහන්සේට පියාණන් දේව පියාගේ විශේෂ කාර්යභාරයක් සිදු කරන්න තියෙන බව. යේසුස් වහන්සේට අවුරුදු 12මද තේරුම් ගන්නවා මම සාමාන්‍ය කෙනෙක් නෙමේ මම දේව පුත්‍රේ මම දේව කැමැත්තට ඉඩ දෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් අන්තිම කොටස යේසුස් වහන්සේ ආපහු අම්මයි තාත්තයි එක්ක යෙරුසලමේ නාසරෙත් නුවරට යනවා. මෙහිදී වැදගත් කාරණයක් තමයි උන්වහන්සේ ප්‍රඥාවෙන්ද දෙවියන් වහන්සේගේ හා මිනිසුන්ගේද ප්‍රසාදය ලැබමින් උන්වහන්සේ වර්ධනය වෙනවා. තමන් දේව පුත්‍රයා බව උන්වහන්සේ දැනගත්තත් පස්සේ දෙමව්පියන් සීමිත වයසට එනකම්ම දෙමව්පියන් යටතේ කීකරුකමින් සිටිනවා. මේක වර්තමාන දුවා දරුවන්ට හරිම වැදගත්. සාමාන්‍යයෙන් ඕගලන් හිතෙනවා ඕගලන් ටිකක් ලොකු වුණාම ආමම දැන් ඔක්කොම දන්නවා. මට අම්මයි තාත්තයි කියන දේවල් වැදගත් නෑ. මම තමයි ඔක්කොම දන්නේ කියලා. එහෙම වෙන්න බෑ. කිතුනු දරුවෙක් නම් අපි තේරුම් ගන්න ඕනේ. යේසුස් වහන්සේ දා කරා වගේ අපි දෙමව්පියන් යටතේ සිටිනවා නම් ඔවුන්ගේ අවවාද අනුශාසනා අහලා ඔවුන්ට කීකරු වෙලා ජීවත් වෙන්න ඕනේ. ඒ වගේ තමයි වැදගත් එකක් තියෙනවා. දේව ප්‍රඥාවෙන් දේව ප්‍රසාදය මිනිසුන්ගේ ප්‍රසාදය.
මේක හරිම වැදගත් වෙන අපේ සමාජයක් තුල ජීවත් වෙනකොට සාමාන්‍යයෙන් අපි දන්නවා අපි කී දරුවෙක්ට බනිනවා නම් දරුවෙක් ගැන කවුරු හරි වැරදි විදිහට කතා කරනවා නම් අපි ඒගොල්ලන්ට ඒ දරුවාට වඩා අපි බනින්නේ දෙමව්පියන්ට මේ අම්මලාට දන්නේ නැද්ද ඒ දරුවාව හොඳට හදාගන්න කියලා මේ දුවේ පුතේ ඕගොල්ලෝ අම්මටයි තාත්තටයි ආදරෙයි නම් අම්මටයි තාත්තටයි අනිත් අයගෙන් වචනයක් අහනවට කැමති නැත්නම් ඕගොල්ලන් අම්මයි තාත්තයි කියන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ මොකද ඕගොල්ලන් නරක විදිහට හැදුනොත් ඕගලන්ටත් බනිනවා ඒ වගේම ඊටත් වඩා සමාජය වරද දකින්නේ ඕගලන්ගේ දෙමව්පියන්ගේ අපි එහෙම කැමති නෑ නේද අපි කැමති අපිට අපේ දෙමව්පියන් ප්‍රසාදයට ලක් වෙනවා නම් ඒ වගේම තමයි අපි ජීවත් වෙන සමාජයේ අනිත් අයගේ ප්‍රසාදය ඒ කියන්නේ අනිත් අයගෙන් ෆේවරේෂන් ලබා ගන්න නැත්නම් හොඳ නම ලබා ගන්න වැඩ කටයුතු කරන එක නෙමෙයි අනිත් අය අපි දැක්කම ආ මෙයා මේ හොඳ දරුවෙක් ඒ කියන්නේ පැවිසි අතම බයිබලය අරගෙන ඉන්න කියන එක නෙමෙයි ජීවමාන බයිබලයක් ඕගලන්ට ජීවත් වෙන සමාජෝලෑම සමාජයක වෙන්න පුළුවන් නම් ඒක හරිම වැදගත් විශේෂයෙන්ම මේ වයස අමාරු වයසක් ඒක නිසා දේව ප්‍රඥාව ඉතාමත් වැදගත් ඒ නිසා ඕගලන් දේව වචනය කියවලා දෙවියන් වහන්සේට ආඥා කරලා දේව ප්‍රඥාව වර්ධනය කරගත යුතුයි සමහර වෙලාවට ඒකට හේතුව තමයි මේ වයස තමයි අපි හිතනවා අපේ යාළුවෝ තමයි ඔක්කොම දන්නේ අපේ යාළුවෝ තමයි හීරෝස් එහෙම වෙන්න දෙන්න හොඳ නැහැ මොකද අපිට හොඳ යාළුවෝ ඉන්නත් පුළුවන් නරක යාළුවෝ ඉන්නත් පුළුවන් තෝරා ගැනීම ඕගලන්ගේ අතේ තියෙන්නේ එහෙම කියලා අපි වරදට පත් වෙන යාළුවෙක් ඉන්නවා නම් එයාව කොන් කරලා ඉන්න නෙමෙයි එයාවත් හරි මාර්ගයට ගේන්න පුළුවන් නම් ඒ දේ ඉෂ්ට කරන්න පුළුවන් වෙන්න ඕනේ යේසුස් වහන්සේ ළමා යේසුස් අපිට ආදර්ශයක් දුන්නා අපේ වටිනාකම අපි අඳුරගෙන ඒ වගේම දෙමව්පියන්ට කීකරු වෙලා ජීවත් වෙන්න ඕන විදිහ ගැන ඊට පස්සේ අපි මේ සිද්ධියෙන් අපිට බලා ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා විශේෂයෙන්ම යේසුස් වහන්සේට අනාවරණය වෙනවා උන්වහන්සේ විශේෂ වූ කැඳවීමකට තමයි මේ ලෝකයට ආවේ කියන එක උන්වහන්සේ තේරුම් අරගෙන ඒ දේ ක්‍රියාත්මක කරනවා පස්සේ කාලයකදී මරිය තුමිත් ඒකට ඉඩ දෙන්නේ නැති මම තණ්හා වෙන අම්ම කෙනෙක් වෙන්න හොඳ නැහැ මට දුන්න දරුවා මට විතරක් නෙමෙයි ඒක ලෝකයට දායාදේ කරන්න තමයි දෙවියන් වහන්සේ මාතුලින් දරුවෙක් එවනු ලැබුවේ කියන එක මරිය තුමි තේරුම් ගත්තා ඊට පස්සේ තමයි දෙමව්පියන්ට කීකරුව යේසුස් වහන්සේ නාසරෙත් නුවර ජීවත් වූ සේක විශේෂයෙන්ම දෙමව්පියන්ට කීකරුකම කියන එක අපිට වටිනා දෙයක් අද සමහරක් වෙලාවට ගෙවල් වල බොහෝ වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ අම්මලාට දරුවන් කීකරු වෙන්නේ නැති නිසා ඒ නිසා කිතුණු දරුවන් හැටියට අපි තේරුම් ගන්න වෙනවා උගලන් දරුවෙක් විදියට ජීවත් වෙන්නේ ටික කාලයයි ඉක්මනට අවුරුදු 18 21 වුණාම වැඩිහිටියෙක් බවට පත් වෙනවා ඒ නිසා මේ දරුවන් වගේ ඉන්න ජීවත් වෙන කාලය තුල දෙමව්පියන්ට කීකරු වෙලා ජීවත් වෙන්න ඕනි කියන එක ඊළඟට තමයි යේසුස් වහන්සේ ප්‍රඥා මහිමය හා කාය ශක්තියෙන්ද දෙවියන් වහන්සේගේ හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලැබමින් මෙතන මම අවධාරණය යොමු කරන්න කැමති කාය ශක්තියෙන් ඒ කියන්නේ ශරීර ශක්තියෙන් උන්වහන්සේ වර්ධනය වුණා අපිට මොලේ තිබ්බට විතරක් මදි අපි කාය ශක්තිය හොඳට ශක්තියෙන් ජීවත් වෙන්න ඕනේ ඕගොල්ලෝ දන්නවා සමහරක් වෙලාවට මේ කාලේදී අම්මලා තාත්තලා ඒගොල්ලෝ කෑම අඩු කළා දරුවන්ගේ ට කෑම ලබා දෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා අනාගත පරපුර ওই දරුවන් කියලා ඒගොල්ලන්ට ශක්තියක් ඕනේ කියන එක ඒ නිසා තමයි ඒ වගේ කැපවීම කරන්නේ ඒ නිසා ඒ කැපවීම කරන එක අපි තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ දෙවියන් වහන්සේගේ මාර්ගයේ යමින් මිනිසුන්ගේ ප්‍රසාදය ලැබමින් යේසුස් වහන්සේ ජීවත් වුණා ඒ වගේ අපි සම්බන්ධතාවයක් දෙවියන් වහන්සේ සමග ගොඩනගා ගන්න ඕනේ. එහෙම කරන්න අපිට ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. අපි දවස පටන් ගන්නකොට යාඥාවකින් පටන් ගන්න දේව වචනය කියවලා ඒ තුල අපි වර්ධනය වෙනවා නම්. දවස නිමා කරනකොට නැවත වාරයක් දෙවියන් වහන්සේ දවස බාර කරලා ජීවත් වෙනවා නම් ඒක වැදගත්. ටික 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 තමයි මේ සම්බන්ධතාවය අපි දෙවියන් වහන්සේ තුල
වර්ධනය කරගන්න ඕනේ. ඊට පස්සේ මේ පාඩම තුල තියෙන ක්‍රියාකාරකම් බැලුවොත් එහෙම පළවෙනි ක්‍රියාකාරකම දොළොස් හැවිදිරි යේසුතුමා දේව සම්බදතාවය වර්ධනය කරගත්සේ ඔබටද දේව සම්බදතාවය වර්ධනය කරගත හැකි ආකාර තුනක් ලියන්න. මම මේකට කැමති ඔයගලන්ට විශේෂයෙන්ම කියන්න දේව සම්බන්ධතාවය වර්ධනය කරගන්න තවත් වැදගත් පෝතැන්නක් වෙන්නේ ඉරිදා පාසල. සමහරක් අයට ඉරිදාට ටියුෂන් පන්ති දාගෙන ඉතින් යන්න වෙලාවක් නැහැ. සමහරක් අය මේ ප්‍රධාන පූජාවට යන්නේ නැහැ. අයියෝ සර්මන් එක බෝරින්, සර්විස් එක බෝරින් එහෙම කියලා. එහෙම කියන්න බෑ. අපිට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ප්‍රධාන දේව මෙහෙට සහභාගී වෙලා ඒ වගේම ඉරිදා පාසල ඉරිදා පාසලට කිතුණුවන් ගියේ නැත්නම් කවුද යන්නේ? ඕගලන් බලන්න සමහරක් වෙලාවට අපිට ආදර්ශ ගන්න පුළුවන් ඕගලන්ටම ඕගලන්ගේ බෞද්ධ දරුවන්ගේ. ඒගොල්ලන් ගොඩාක් වෙලාවට දහම් පාසල් මිස් කරන්නේ නැහැ. මේගොල්ලන්ට ඒක අනිවාර්යයි. ඒ වගේ තමයි ඒ නිසා කිතුණුවන් වන අපිට තියෙන දහම් පාසල් වලින් අපි ප්‍රයෝජන අරගෙන දේව සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඕනේ. දවසින් දවස දේව වචනය කියවලා යාඥා කරලා දේව සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඕනේ. මා පියාණන්ගේ ගෘහයෙහි සිටිය යුතු බව යන යේසු කුමාරාගේ වදන ඔබ තේරුම් ගන්නේ කෙසේද? මේ පාඩමම තුලම ඕගලන් දැක්කා වූ දෙයක් තමයි මේ වචන වල ඇති වැදගත්කම. යේසුස් වහන්සේට පුළුවන් වුණා අවුරුදු 12ක් වැනි ලාබාල වයසේදී තමන් ආපු කාර්ය මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ කාර්ය මොකද්ද කියලා තේරුම් අරගෙන උන්වහන්සේ ක්‍රියා කරා. මට දේව කැමැත්තට යටත් වෙන්න සිදු වෙනවා කියන එක. ඉතින් ඒ නිසා ඕගලන් වයසට ගියාම මම දේව සේවය දෙනවා. ආ එහෙම කියන්න අවශ්‍ය නැහැ. ඕගලන් ජීවත් වෙන සමාජය තුල ළමා කාලයේ වුණත් ඕගලන්ට කරන්න පුළුවන් දායකත්වයක් දීලා ඕගලන්ට දෙවියන් වහන්සේ දෙන වගකීම් ඉෂ්ට කරන්න ඕනේ. එහෙම කරන්න දෙවියන් වහන්සේ ඔබලන්ට මඟ පෙන්වන සේක්වා.